තිලකරත් මහත්මයා අපි ඇවිත් ඉන්නේ. ආ හරි. නෝනා මම තමයි ඊ නෝනාට කෝල් කරේ. අපිට හොස්පිටල් එකේ ඩිරෙක්ටර්ව හම්බ වෙන්න ඕනේ. අපි යමුද? යමු නෝනා. लज्जावक ඒ මනුස්සය හුරුතල් කරලා යවුවනේ මම ඒ මනුස්සය හුරුතල් කරන්න ගියේ නෑනේ මම කිව්වා මම දවල්ලා පොලිසියට එන්නම් මේ කට උත්තර දෙන්න කියලා අනේ මේ අජන්ත මා සංජීව සංජීව කො 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 බෑග් එක දෙන්න සත් මම ගියා සංජීව හරි මේ දැන් ඔයා ඔෆිස් ගියාම රටේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්නයි ෆෝන් කෝල්ස් එනවා ඔයාට හැබැයි එහෙමයි කියලා මං කලිනුත් කිව්වා වගේ ඔයා ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න මනුස්සය නැති කරගන්න එහෙම එපා මම කාත් එක්කවත් පැටලෙන්න යන්නේ නෑනේ කාත් එක්ක පැටලෙන්න ඒක ඔය සංවිධාන වල ඉන්නේ මහා නරුම මිනිස්සු දන්නවනේ මේ මිනිස්සු මේ පොඩි දෙයක් වුණත් හැසිරෙන විදිය ඔය සංවිධාන වලට බය නැහැදilla මම තමයි මේ සංවිධාන ගහන පද වලට මගේ පලාතේ මිනිස්සුන්ට මම නටන්න ඉඩ තියන්නෙත් නෑ हिता සාමාන්‍යයෙන් හේතුවක් නැතුව ෆීමේල් වෝඩ්ස් වලට මේල්ස්ට අපි යන්න දෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් වශයෙන් කන්සිඩර් කරලා මම යන්න පර්මිෂන් දෙන්න. සර් එහෙම ගැටලුවක් තියෙනවා නම් අපි දෙන්නම යෑම අත්‍යවශ්‍ය නැහැ. මම විතරක් ගියාම ඇති. කමක් නැද්ද? කමක් නැහැ. මොකද අපි වැඩිදුර පරීක්ෂණ වලට යන්න කලින් මේ තැනත් ඉව දැක ගන්න ඕනේනේ. එහෙම තමයි සර්. කෑනු වට වලට අපිටවත් යන්න බෑ ඕන ඕන වෙලාවට. ඔව් නීතියක් තියනවනේ තියෙන්නේ නේද? हिंदी तमें कथा करें अभी हिंदी दान के नाला मे रोगिया गायना करो अहन सलासला एक अवबोध करता मे रोगिया गायना कराने हिंदी लमा गीते अकेला
එතකොට සර් මෙයා මේ ගීතේ විතරද කියන්නේ? නෑ ඊට අමතරව වෙනත් වචන කතා කරනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් අපිට බෑ ඒක හරියාකාරව ඇනලයිස් කරන්න. ඒ කියන්නේ මෙයා හින්දි භාෂාවට අමතරව තවත් භාෂාවල් කතා කරනවා. ඔව් වෙනත් භාෂාවල් කතා කරන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. සර් මතක් කරන්න පුළුවන් දේ එක වචනයක් හරි. එකම වචනය භාවිතා කරනවා කියලා ඔව් මුප්පා කියලා. මුප්පා अरगन නැත්තම් මෙතන ඉන්න අයගේ වින්දුර ගන්න බෑ. Thank you sir. අයිසා අයිසා ඊ කුක්ස් යා ගන්න ගන්න මගේ ෆොටෝ එකත් ගන්න. සබ් මෙයා මේ මොනවද කියන්නේ? මම දන්නේ නැහැ. ඒකනේ මම කිව්වේ මෙයා කියන වචන කිසිම ලැන්ග්වේජ් එකක වොකැබියුලරි එකේ නැහැ. අපිට ටිකක් කල්යයි මේක තේරුම් ගන්න. සර් මෙයාව මෙහෙ නවත්තලා කොච්චර කාලද? මාසයක් විතර වෙනවා. 2014 2016 වසරවල ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ තැනැත්තිය මීට කලිනුත් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලැබලා සුව වෙලා ගිහිලා තියෙනවා. ඔව් සහතිකෙන්. සමහර වෙලාවට හොඳ වෙන්නත් පුළුවන්. හොඳ නොවෙන්නත් පුළුවන්. අනේ සර් බොහොමත්ම ස්තුතියි. අපි වෙනුවෙන් කාලය වෙන් කළාට. හැබැයි ඉතින් අදින් පස්සේ මට කීප සැරයක් එන්න වෙනවා මේ තැනැත්තියව බලන්න. සර් බුලන්ද වග කිය යුතු පුද්ගලයන්ව දැනුවත් කරලා තියන්න. ඔව් කරදරයක් නෑ. අපි සහයෝගය දෙන්න. සර් එතකොට මට යන ගමන් මේ තැනැත්තියගේ ඇඩ්මිෂන් එකේ විස්තර ගන්න පුළුවන් නේ? ඔව්. ආ ඇතුළට ගියාට පස්සේ මම තිලකරත්නත් කතා කළා. තිලකරත්න කියනවා ඔය රේඩියෝ බලන්නේ හැමදාම යාගේ අම්මා එනවා කියලා. අම්මා? අම්මද එහෙම නැත්නම් වෙන කවුරුවත්ද කියන්නේ දන්නේ නැහැ. තිලකරත්න හැමදාම දකින්නවා කියලා තමයි. තිලකරත්න ඒ ලේඩිත් එක්ක කතා කරලා තියෙනවද? තිලකරත්න කියන්නේ ආව දැක්ක කියලා හිතා. ඒත් ඉතින් හැමදාමත්ම රඩා බලනවා කියන්නේ අම්මා වෙන්නත් බැරි කමක් නෑ නේද? අපි ලේඩිත් එක කතා කරමු. හැබැයි සයිකකාරියක් එක කතා කරන විදිය නෙමෙයි. එයාගේ දුවගේ අසනීප ගැන තොරතුරු දැනගන්න විදිය. ඔය ලේඩිගේ නම මොකද්ද කිව්වේ? සෙනෙහෙලතා. මටේ නම හපු එලේ ඉඳලා මොකද්ද ඒ නමයි පුද්ගලයාගේ අතර නොගැලපීමක් දැනෙන. ඇයි? එයාගේ හැටියට ඒ විදිහ නමක් තියෙන විදිහක් නැහැ. එහෙනම් කොහොම නමද තියෙන්නේ? එයාට තියෙන්න ඕනේ මොරින් චාරුනි ෂෙරින් ශිරාලි අන්නේ වගේ වයසට ගැලපෙන නම. සෙනෙහෙලතා මතේ නමේ මොකක් හරි අවුලක් තියෙනවා. දැන් ඔයා ඔහම කිව්වට බලන්න සෝම්පාලගෙන් නම්
සෝම්පල කිව්වම ඔකට කවද මතක් වෙන්නේ? කවද? මට මතක් වෙන්නේ ඔබේ චිටිව. චිත්‍රාල් චිට් සෝම්පල. කොහමද ගැම්ම? මොකක්ද ඒකේ තියෙන අවුල? ඔයා මේ විකාර කතා කරනවා. මං කියන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි. සෝරි සෝරි. හරි හරි. අපි ගිහිල්ලා කතා කරමු. බබාලා හම්බ වෙන්න හිටපු අම්මලා වගේ හොස්පිටල් එකට එනවායි කියලා මීඩියා එකට ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකට මීඩියා නෝට්ටයක් ඇවිල්ලා ඉඳලා තියෙනවා. උන්ගේ කවුරු එකෙක් එතන ඉන්නේද? කොහමද? උදේ අර මිනිස්සයා ගෙනාපු ස්ටේට්මන්ට් එකට ඔයා සයින් කළා නම් රෙදි නැතුව යන්න වෙන්නේ. එයා රෙදි මම සයින් කළේ නැහනේ. දැන් මේ පත්‍රය දැකලා අද කවුරුත් ඔයාලට කතා කළේ නැන්ද? මං කතා කළා. බැච්චකින් භාගයක්ම කතා කළා. මං හැවේ මිනිස්ට්‍රි එකේ කවුරුත් කතා කළේ නැද්ද? මට මොකටද දන්නේ ඔයාගේ යාළුව? දැන් ඉතින් වැඩ තහනම් කරාම කවුරුවත් ඉතින් මේ පැත්ත පලාතේ එන එකක් නැහැ. මිනිස්ට්‍රි නම් තාම කවුරුත් කතා කළේ නැහැ. හැබැයි ඉතින් හෙට අනිද්දාට කතා කරයි වැඩ තහනම් කරා කියලා කියන්නේ. එතකොට එතකොට ඉතින් ඔය මාසයක් විතර කොහරි හොඳට රවුමක් දාලා පොඩ්ඩක් රෙස්ට් එකේ බාබකියු එකක් එම දාලා ගෙදරටලා ඉන්නවා. එතකොට ගාන්ට ලිව්මයි රීඉන්ස්ටේට් කරා කියලා. ෂික කියන ලස්සන. නෑදilla. මට ඕනේ ඇත්තටම මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා වහගන්නයි. මට ඕනේ ඇත්තටම මේ කල්පනා ශර්ම කියන්නේ කවුද කියලා වහගන්නයි. ඒ කතාවයි මේ කතාවයි දෙකක් නෙවෙයි. එකයි. Excuse me. මේ මහත්මිය අටේ වෝඩ් එකේ ඉන්න සෙනෙහෙලතා මල්ගමන මහත්මිය බලන්න නේද යන්නේ? ඔව්. මම IP ශානික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. සමා වෙන්න මේ වෙලාවේ ඔබතුමියට කරදර කරන්න උනාට මට අවශ්‍යයි පොඩ්ඩක් ඔබතුමියත් එක්ක කතා කරන්න. මොකක් සම්බන්ධද? සෙනෙහෙලතා මල්ගමන මහත්මිය සම්බන්ධව. ආ. ඒ මගේ දෙවනිය. ලොකු දුව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ මගේ දෙවනි දුව තමයි. මේ මිස්ලට මගේ දුව ගැන මොනවද දැනගන්න ඕනේ? ඒක බොහොම සංකීර්ණ කතාවක්. මම ඒක පැහැදිලි කරන්නම්කෝ. ඇයි අපි මිස්ෙන් ප්‍රශ්න කරන්නේ කියලා? මන්ට වෙලාවට කැමතික ලෙඩට දෙන්න බැරි වෙද්දී දන්නේ නැහැ. මිස්ලට පුළුවන් මං එතන ගියාට පස්සේ ප්‍රශ්න අහන්න. කමක් නැහැ. ඒක ගොඩක් හොඳයි. Thank you.
පත්කන්න වැඩි ආස නැහැ. ඉස්සර ඉඳලම මෙහෙමයි. අපි වැඩි බල කෙරුවෙත් නැහැ පත්කන්න කියලා. දුව කොහොමද හින්දි භාෂාව කතා කරන්නේ? ඇත්තටම ඇයි දුව මෙහෙ නවත්තන්න හේතු වුනේ? මට ඒ ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මට දැන් අවුරුදු 48ක් වෙනවා. මම පුංචි කාලේ ඉඳලම හින්දි චිත්‍රපටි බලන්න හරි ආසයි. මම පහේ පන්තියේ ඉන්නකොට හින්දි චිත්‍රපටියක් බැලුවම ඒක අපිට හොඳට තේරුම් කරලා දෙනවා. මට හින්දි භාෂාව ගැන හොඳ තේරුමක් තිබුණා. මම ඒ ලෙවල් වලට තෝරගෙන තිබුණේ කලා විෂය. ඒකිනුත් හින්දි භාෂාව තමයි මම තෝරගෙන තිබුණේ. හින්දි භාෂාව තෝරගත්තයි කිව්වහම ඉතින් කියන්න දෙයක් නැහැ නේ. කැලණිය විශ්වවිද්‍යාලේ තමයි මම උපාධිය කළේ.